සිප් සතරට අරුත්තී දිවි මග ජයගන්නට බලා සිටින දැයේ සුවහසක් දූ දරුවන්ට ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන දිවි මග දිනන්නට සුවිසල්ලත් වැලක්. ඉගෙනුමට හිත ඇතත් මූල්‍ය අපහසුතා ඇති දරුවන් වෙනුවෙන් 2015 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන මගින් සුවහසක් දරුවන්ගේ ප්‍රඥාලෝකය දැල්වන්නේ ඔවුනට නොමත ආලෝකයක් ලබා දෙමින්. එලෙස දිවයින පුරා සිටින දරුවන්ගේ අධ්‍යාපනයට සවයක් වීම උදෙසා මහමෙවුනාව භවනාසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යචාලයත් එක්වයි මෙකේ පුණ්‍ය ව්‍යාපෘතිය දියත් කරනු ලබන්නේ. නිබඳ දැයේ අනාගතයට සවයක් වෙමින් දරුවන්ට ලබා දෙන මේ ශිෂ්‍යත්ව අරමුදලින් දරුවන්ගේ අනාගතය යහපත් වනු දැකීම අපගේ අරමුණයි. එකී අරමුණ සාක්ෂාත් කරමින් 2020 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්වන්නට ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වලාභී බොහෝ දරුවන් සමත්ව තිබෙනවා. කලා, ජීව විද්‍යා, ගණිත, වාණිජ යන අංශෝසේ එම දරුවන් විශිෂ්ට ලෙස සමත් වී ඇති අතර ඒ සාමාර්ථ තුනම ලබාගත් දරුවන් ද යතුර වෙනවා. මම මෙවර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි ශිෂ්‍යාවක්. මෙවර උසස් පෙළ විභාගයේ මට ඒ සාමාර්ථ තුනකුත් කොළඹ දිස්ත්‍රික්කයෙන් 70 වෙනි ස්ථානයත් ලංකාවෙන් 309 වෙනි ස්ථානයත් ලබා ගැනීමට හැකියාවක් ලැබුණා. ඒ වගේම මම ශ්‍රද්ධ ශිෂ්‍යත්වලාභිනිය. ශ්‍රද්ධ ශිෂ්‍යත්වයේ මට මේ ගමනේ ගොඩාක් උපකාර කරා. 2020 අපස උසස් පෙළ විභාගයේද පළමු වරට පෙනී සිටලා ජීව විද්‍යා අංශයෙන් ඒ සාමාර්ථ තුනක් ලබාගෙන කළුතර දිස්ත්‍රික්කයේ 37 වෙනි ස්ථානය ලබා ගැනීමට මට හැකි වුණා. ආර්ථික අපහසුතා මැද අධ්‍යයන කටයුතු වල නිරත වූ මට 2015 වර්ෂයේ සිට උසස් පෙළ විභාගයට මුහුණ දෙන තුරු ශ්‍රද්ධා මාධ්‍යාලය මගින් පිරිනමන ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වය මාසිකව හිමි වුණා. ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වය තුළින් මට ලැබුණු ශිෂ්‍යත්ව මුදල් මාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වියදම් කිරීමට මට ලොකු උපකාරයක් වුණා. මට අවුරුදු එකහමාරක් තමයි මගේ තාත්තා නැති වුණේ. මගේ අම්මා ආබාධිතයි. මම ශිෂ්‍යත්ව විභාගේ ලියලා අවුරුදු 3ක් විතර ගියාට පස්සේ තමයි ශ්‍රද්ධා මාධ්‍යාලයෙන් මට උපකාර කරන්න ගත්තේ. මගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න මාසිකව මට ශිෂ්‍යාධාර මුදල් ලබා දුන්නා. ඒක මගේ පන්ති වලට ඒ වගේම මට පොත්පත් මිල දී ගන්න ගොඩක් උපකාරී වුණා. මම උසස් පෙළ විභාගය 2020 විභාගේ ලියලා ඒ 3ක් ලබාගෙන වාණිජාංශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 10 වෙනි ස්ථානය ලබා ගත්තා. මගේ මේ ජයග්‍රහණයට සහාය දුන්නු ශ්‍රද්ධා මාධ්‍යාලයට, කැපකරු දෙමව්පියන්ටත් ගොඩාක් පිං. ඒ වගේම ඉදිරියටත් මම වගේ ළමයින්ට උපකාර කරන්න ඒ සියලු දෙනාට ශක්ති ධෛර්ය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එලෙස ඔවුන් ලැබූ ජයග්‍රහණයට ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වය මනාපිටුවහලක් වූ බවට හොඳම සාධකය ඔවුන්ගේ අව්‍යාජ වදන් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. ආර්ථික අපහසුතා ඇති දරුවන්ගේ අධ්‍යාපනයට පිරිනමන ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වය සඳහා නිබඳ සවියක් වන කැපකරු දෙමාපියන් මෙහිදී පුණ්‍යානුමෝදනා පෙරදරිව සිහිපත් කළ යුතුමය. එමෙන්ම ශ්‍රද්ධා මාසික ධර්මදාන සාමාජික පින්තුන් සියලු දෙනාද මේ මොහොතේ සිහිපත් කරනුයේ පුණ්‍යානුමෝදනා පෙරදරිවයි. පොත පත ගන්නට නොහැකිව සිටි කාලය හමාර කරමින් ඔවුනට ලැබෙන ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්වය තවදුරටත් රටේ සුවහසක් දූ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක වනුයේ ඔවුන්ගේ අනාගත සිහිනයට සිනහාවක් සපයමින්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.